අයිබෝන් සුබ උදෑසනක් වේවා. සිකුරාද දවසේ විඳින උදෑසනින් අපි ඔබව හමු වෙන්නේ. ලස්සන සුන්දරත්වයේ කියන දේ අපි හැමෝම කැමති දෙයක්. හැමෝම ලස්සනට ඉන්න කැමති, සුන්දරත්වය හැමදාම ළඟ තියාගන්න කැමති, සුන්දරත්වය වෙනුවෙන් තමයි අපි හැමදේම කරන්නේ නේද? ඒ අතර වාරේ අපි හැමෝම විශේෂයෙන්ම තරුණියක්, තරුණෙක්, යුවතියක් කියන අය තමන්ගේ ජීවිතයේ සුන්දරතම දවස තමන් හිතනවටත් වඩා එහාගේ සුන්දරත්වයක් ලං කරගන්න කැමති දවසක් තියෙනවා. ඒ තමයි තමන්ගේ මංගල දවස, තමන්ගේ විවාහය දවස. ඒ දවස ලස්සන එකක් කරගන්න කවුද අකමැති? හැමෝම කැමති. ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් දායක කරගෙන තමන්ගේ මංගල උත්සවය බොහොම ලස්සනට ගන්න හැමෝගේම හිතේ තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්, ආශාවක්, කැමැත්තක්. ඒ නිසා තමයි ඔබත් ඔබේ විවාහ මංගල උත්සවය මේ වෙනකොට සැලසුම් කරමින් ඉන්නේ. ඉතින් ඒ සැලසුමට අත්වැලක් සපයන්න අදත් අපි සූදානම්. සිකුරාද දවසේ වින්දනය උදෑසනේ මංගලම් විශේෂාංගය හරහා නම් අපි ආරම්භ කරමු මේ මංගල විශේෂාංගය. අයිබන් සුබෝදසනක් හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ සියලු සෙතුම් පැතුම් මිටවන යහපත් දවසක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොම ලස්සන විවාහ උත්සවයක් ළඟදී පැවැත්වුණා. හරියටම සත්‍යයක කාලයක්. ඉතින් ඔවුන් දෙදෙනා මේ වෙනකොට ආදරයේ සුව විඳිමින් ඉන්නේ. නමුත් හිරටිවි මැදිරියට අපේ ආරාධනය පිළිගෙන ඔන්න විවාහයෙන් පස්සේ මුලින්ම අපිට කැඳවා ගන්නට හැකියාවක් ලැබුණා. ඔබත් මමත් බෙහෙවින් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ විවාහයේ සුන්දුරු අසිරියයි අපි මේ විදිහට මංගලම් තුළින් අදවසේදී සමීප කරන්න සූදානම්. ඒ නිසා අපි චුට්ටක් බලලෙමු නේද කවුද කියලා. හරිම ලස්සන ප්‍රීෂූට් එකක් බලාගෙන ඉන්න තිනනම් තවත් කොයිතරම් නම් අපුරුද නේද? ඉතින් අලු ජීවිතය පටන් ගත්ත තිරාශය හන් කොහොමද අයිබන් සුබෝදසනක්? අයිබන් සුබෝදසනක්. හරියටම සතියක කාලයක්. අපිට කියන්න කොහොමද ගෙවෙන ජීවිතය, අලු ජීවිතය කොහොමද? අලු ජීවිතය ගොඩක් සුන්දරයි. හරියටම සතියක්. ඉතින් ඇත්තටම ආසයි අද ඔයාලත් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ගැන. ඇත්තටම සතියයි. ඉතින් ගෙදර යන්නත් කලින් ඉස්සෙල්ලාම මෙතෙන්ට එන්න තමයි ආවේ. ආදරයේ සුව විඳිමින්, ආදරයේ මිහිරියාව විඳිමින් ඉන්න කාලෙක නේද? මද සමය ගත කරන කාලෙක ඔන්න හෙට තමයි තියෙන්නේ හෝම් කමින් ෆන්ක්ෂන් එක. මේ සියලු දේ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ ක්ෂේත්‍රයේ බෙහෙවින්ම අපි දන්න කියන ප්‍රවීණයින් දැවන්තින් එකතු කරගෙන තමයි තිරාශගේත් යොහන්ගේත් ඒ සොඳුරු විවාහ උත්සවය බොහොම උත්කර්ෂවත් ආකාරයෙන් ජනවාරි 5 වෙනිදා කරගන්න ශක්තිය ලැබුණේ. ඒ නිසාවෙන්ම මාත් සමීපයේ ඉන්නවා අපි අඳුනගනිමු ඔවුන්. ක්ෂේත්‍රයේ බොහොම අධ්‍යක්ෂින් තියෙන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් අමිල ඉන්ද්‍රජිත්. අයිබන් සුබෝදසනක්. ඒ වගේම තමයි හරිම අමාරුයි මාධ්‍යයට කැඳවා ගන්න චන්දිමාල් ඔයාව. ඔහුත් මේ ක්ෂේත්‍රයේ පුරාවටම මම හිතන්නේ මේ ජනප්‍රියයගේ විවාහ උත්සවයන් බොහොම සාර්ථක කරගන්නට ධීරයක් සපයපු කෙනෙක්, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් චන්දිමාල් ජයසිං. අයිබන් සුබෝදසනක්. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න විල්ස් ඩිසයින් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂතුමා නාමල් බාලචන්ද්‍ර මහත්මිය. අයිබන් සුබෝදසනක්. තිරාෂා, අපි කාත්තික තිස්සලම කතා කරන්නේ මොකද පළමුවෙන්ම තිබුණේ ජනවාරි 5 වෙනිදානේ. අපි ඒ නිසා පොඩ්ඩක් එහා පැත්තේත් ඉන්න සම්පත්දායකෙක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා නේද චානි? ඒ නිසා අපි චානිගේ පැත්තටම ගිහිල්ලා මං හිතුවාට මාව අමතකුණා කියලා. මාව අමතකුණත් කවන්නේ මේ පැත්තේ ඉන්න කෙනා අමතක කරන්න බෑ. මොකද තිරාෂාගේත් යොහන්ගේත් වෙඩින් එක ලස්සන කරගන්න ලොකු දායකත්වයක් ලබා දුන්නේ ඔහු. ධනුෂ්ක සේනාධීර, අයිබෝන් සුබෝදසනක් වේවා. හොඳයි, එහෙමනම් දැන් අපි කතා කරන්න සූදානම්
මහිතන අයේෂට අවස්ථාව ලබා දෙනවා. මං ওই පැත්තේ අපි කතා කරන්න ගොඩක් වැඩි දෙනෙක් ඉන්න නිසා අපි ඔය පැත්තට එන්න. ඔව් චානිය. මොකද අපි පිළිවෙලට කතා කරගෙන යමු. මොකද අමිලගේ අතෙන් තමයි ජනවාරි 5 වෙනිදා පල්ලියේ තිබිච්ච ඒ චරිත වාරිත්‍ර වලට අනුකූලව නේද බොහොම සුන්දර මනමාලයක් ලෙසින් හැඩගැන්වුනේ අමිලව. ඒ නිසා අපි අමිල අපිට කියන්න කොහොමද තිරාෂව ලස්සන මනමාලයක් වඩපත් කළේ. හැබැයි ඊට කලින් උන නැවතත් අපිට සිංගප්පූර් පැත්තට යන්න වෙනවා. මොකද ප්‍රී ෂූට් එක බලන්න ඕනේ. අපේ ප්‍රේෂුවට දසන් තමයි මේ විදිහට බලා ගන්න අවස්ථාව උදා කරලා දුන්නේ. අමිල අපිට කියන්නකෝ කොහොමද ප්‍රේෂුවට කෙරෙන්නේ කියලා. මොකද ලංකාවෙත් කෙරුණා කියලා කිව්වා, සිංගප්පූරුවෙත් ගියා කියලා කිව්වා, හැරිම බොහොම සොඳුරු දවස් කිහිපයක් ගත කරා කියලා කිව්වා මේ ආදරණීය යුලත් එක්ක. ඔව් ඇත්තටම ගත්තොත් අපි ප්‍රේෂුවට කරේ සිංගප්පූරුවල එකක් කරේ. ඒකට සම්බන්ධ වුණේ මම. ඉතින් ඒක වෙනස් විදිහේ ප්‍රේෂුවට එකක් තමයි අපි කරන්න බලාපොරොත්තු වුණේ. එවැගේම අපේ ඇඳුම් ඔක්කොම කරලා දුන්නේ චමිල්ලු දෙයංග. ඉතින් චමිලුයි මමයි තිරාෂයි යොහන්ුයි අපි ඔක්කොලම ගියා. නාමල්ලයගේ ඇඳුම් කරේ. ඉතින් අපි මේ වෙනස් විදිහේ ප්‍රීෂූට් එකක් තමයි අපිට කරගන්න උමුණලා තිබ්බ. ඉතින් අපි ඒක මේ වෙනස්ම විදිහේ දෙයක් කරා. දැන් අපිට කියන්නකෝ ප්‍රීෂූට් එක සිංගප්පූරුවයි තෝරගත්තේ, සහ කොයි විදිහටද ඒක වෙනස්කම් කරන්න අවශ්‍ය වුණේ, සහ ඇඳුම් වලින් ඒ වගේම ලොකු ස්ටෝරි එකක් තිබුණාද, කොහොමද අපිට විස්තර කරන්නේ? අපි මුලින්දම්ම ආසාවෙන් හිටියේ ඩුබායි ෂූට් එක කරන්න. මොකද ධනුෂ්ක මුලින්ම මං ධනුෂ්කව මීට් වෙන්න ගිය වෙලාවේ ධනුෂ්ක මට කොන අංගි කිසි කෙනෙක් කරලා නැති තැනක අපි කරමු කියලා. ඉතින් ධනුෂ්ක තමයි මුලින්ම සිලෙක්ට් කරේ ඩුබායි. හැබැයි අපිට ප්‍රශ්න වගේක් ආවා හේ ෆොටෝස් කරන්න බෑ කියලා. ඉතින් වැඩක් නැහැනේ, අපි කරන දේ හොඳටම කරන්න එපැයි. ඒ නිසා පස්සේ අපි ආයෙ ඩිසයිඩ් කරා සිංගප්පූර් යන්න. දැන් යොහන් මේ ලොකු කට්ටක් කාලා නේද රස්තියාදු වෙලා මෙයාගේ ඔක්කොම ආඩම්බර කම් ටික බල්ලා තමයි දැන් අනාගත සහකාරී බවට තිරාෂපත් වෙන්නේ නේද? බොහොම සුන්දර දේවල් තියෙනවා, තව අපිට කතා බහ කරන්න. හැබැයි ඊට කලින් අපි තානියට අවස්ථාව දෙන්න. ඔව් මම හිතන අමිලාතින් තිරාෂ බොහොම ලස්සන මනාලයක් විදිහට හැඩගැන්වෙද්දී යොහන් සහ තිරාෂ දෙන්නම මේ සියලු දේ හැමදාමත් ළඟ තියාගන්න සදාතනික මතකයන් විදිහට ඉතුරු කරලා දෙන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සංවිධානය වෙන්නේ ඔබ අතින්, ධනුෂ්ක අතින්. ධනුෂ්කට තියෙන ලොකු කාර්යභාරයක්. ඒ නිසා ධනුෂ්ක අපි කතා බහ කරමු. කොහොමද සිංගප්පූරුවේ සහ වෙන්න පුළුවන් ලංකාවෙත් ෂූට් කළා කියලා කිව්වා. කොහොමද වෙනස්කමක් කරන්න, අලුත් දෙයක් ලබා දෙන්න, මොන වගේ දේවල්ද කළේ? අපිට කතා කරමු. ඔව් අපි තිරාෂගේ මුලින් ඉඳලා ෂූටක් රටින් එළියට ගිහිල්ලා තමයි ෂූටක් ගන්න ආසාවෙන් හිටියේ. ඉතින් ඒ වගේම මගෙත් පොඩි ආසාවලක් තිබ්බා. ඒ කියන්නේ අවශ්‍යතාවයන් වගේක් කපල්ලගේ කැමැත්තත් එක්ක අන්ඩර්වෝඩ් ෂූට් එකක්. ඉතින් අපි ට්‍රින්කෝල පිජන්ට් අයිලන්ඩ් එකේ තමයි අන්ඩර්වෝඩ් ෂූට් එක කරේ. ඉතින් ෆුල් ඩේ එකක් තියෙන හින්දා අපි ෆුල් ඩේ එක බෙදාගත්තා ඩ්‍රෙස් තුනකට වගේ. දවල් 12ට විතර අන්ඩර්වෝඩ් ෂූට් එකක්, උදේ එක ඩ්‍රෙස් එකකින්, හවස ඊවිනිං ෂූට් එක. ඉතින් අපි ඇත්තරම සාර්ථකව කරගත්ත එක. මොකද හෙයාර් ඩ්‍රෙසර්ස් චන්දිමා තමයි එකේ මේකප් ඔක්කොම කරේ. මට හෙයාර් ඩ්‍රෙසින් ඒ වගේම ඇඳුම් පැළඳුම් වලින් නාමල් පල්චන්ද මහත්තයා තමයි ඒ
දේවල් කොම සප්ලයි කරේ මගේ හිතන විදිහට සහ කපල්ලේ කැමැත්ත අනුව ඒ හැම දෙයක්ම ලස්සනට වුණා. ඉතින් ඇත්තටම අන්ඩර්වෝටර් ෂූට් එකක් මට සාර්ථක කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා. අන්ඩර්වෝටර් ෂූට් එකක් අනිවාර්යයෙන්ම තිරාශයට කරන්න ඕනේ කියලා හිතුවේ. ඒක මගේ තිරාශයක එකක්. ඇත්තටම තිරාශයක කැමැත්ත. ඉතින් මම තිරාශයට ගියා. තිරාශ අපි කො ෆූල් එක කරපුවෝ රිලැක්ස් එක. ඈ තිරාශ කිව්වා නෑ මට ඕනේ මුහුදේ කරන්න මේක මට ආසාව තිබුණා අර ලස්සන මාළුත් එක්ක එහෙම පොඩක් අර ගල් වැටෙන්න හිටියා ලස්සන මාළු හිටියා මේ ඇත්තටම එහෙම ආසාවක් තමයි තිබුණේ ඒක ඇඳුම් කරේ ඔක්කොම වෙලුක මතක් කරන්න ඕනේ වෙලුක වාදරේ ඉතින් මේ මෙයා ලස්සන වැඩේ කරා මම බෝල් ෆිෂ් කෙනෙක් වගේ වයිට් ඩ්‍රෙස් එකකින් ලස්සන ෂූට් එකක් කරා අපි පිජන් අයිලන්ඩ් වල ට්‍රින්ක වල ඉතින් ඒ වගේම අපි සිංගප්පූරු ෂූට් එක ගැන කතා කරොත් ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට මගේ ලොකු අයිඩියාස් ටිකක් තිබ්බා රිමාකබල් ප්ලේසස් වගේක් තිබ්බා මොකද මගේ තිබ්බ අත්දැකීම් එක රටවල් ගන්නවා කරපු අත්දැකීම් එක සිංගප්පූරු වල රිමාකබල් ප්ලේසස් ටිකක් තිබ්බා ඉතින් ඒ තැන් වල ෂූට් කරන්න ඉතින් ඒකට ගොඩක් හෙල්ප් එකක් දුන්නා කපල්ලකින් මොකද මගේ තියෙන අදහස් වලට ගැළපෙන විදිහ හැම දෙයක්ම මට පහසුකම් සලස්සලා දුන්නා ඒගොල්ලෝ ඒ කියන්නේ විශේෂයෙන් මේකප් ආටිස් කෙනෙක් අමිල ඒ අතින් මට ගොඩ ලොකු උදව් කරා හෙයා ස්ටයිලින් මේ හැම දෙයක්ම අවශ්‍ය කරන විදිහටම සක්සල දුන්නා. ඉතින් ප්‍රී ෂූට් එක ඇත්තටම අපි දවස් 3ක් විතර කරා. කපල්ලක යන දවසකට විතර ඉස්සෙල්ලා ගිහිල්ලා මම ප්ලේසස් ටික ඔක්කොම බලාගෙන. මොකද ලංකාවගේ නෙමෙයි වෙන රටකට ගියහම හැම දෙයක්ම ප්ලෑන් එකක් ඇතුව යන්න ඕනේ. ඉතින් පැලක් තැන් වලට ගොඩක් කට්ටක් යනවා. මොකද වාහන යන්න බැරි තැන් වලට පැයක් විතර අපි අවිදලා මම විතරයි මේ කපල්ලක මේකප් ආටිස්ලා මේ හැමෝම මගේ ඇසිස්ටර්ලා මේ හැමෝම ලොකු කට්ටක් කාලා තමයි මේ ප්‍රී ෂූට් එක කරේ. ගොඩක් දේවල් සුන්දර වෙන්නේ දුෂ්කරතා මැද්දේ කියලා හැම තමයි දුෂ්කරතා මැද්දේ කරපු බොහොම අපූර්ව සුන්දරත්වයක් තියෙන විවාහ මංගලෝත්සවයක් පිළිබඳවයි අපි මේ අද දවසේදීත් කතා බහ කරන්නේ. තිරාෂා සහ යෝන්ගේ විවාහ මංගලෝත්සවය තවතුරටත් කතා බහ කරන සූදානම්. හැබැයි ඊට කලින් අපිට විරාමයකට යන්න ඕනේ. නැවතත් මංගල විශේෂාංගයත් එක්කයි ඔබ එකතු කරගන්නේ. තිරාෂා අපිට කියන්නකෝ පස්වෙනිදා ෆන්ක්ෂන්ස් දෙකක් තිබුණානේ. පෝර්වේ තිබුණා ඒ වගේම චර්ච් වෙලින් එක. අපිට විස්තර කරන්නකෝ ඇයි එහෙම ෆන්ක්ෂන්ස් දෙකක් තියන්න තීරණය කළේ? මම කැතලික්. ඉතින් මගේ ලොකුම ආසාව මගේ චර්ච් එක. මෝර්නින් දාගත්තෙත් මං ගොඩක් ආසුණා මෝර්නින් චර්ච් වෙලින් එකට. ඉතින් අපි 8 මාසයක තිබ්බේ. උදේ ඉඳන් ඇඳා. පාන්දර එකේ විතර ඉඳන් ඇඳා අමිල සෑහෙන මහන්සි වුණා. ඉතින් මේ කොයිතරම් සැලසුම් කළත් කොයිතරම් දේවල් නීට්ටකට කරන්න පිළිවෙලට කරන්න උත්සාහ කළත් චුටි චුටි මිස්ටේක් තියෙනවානේ. මොකද උනේ පස්වෙනි දේ උදේනේ ඒ සිද්ධි වුණා කිව්වේ. ඒ උදේ කියන්නේ දැන් මම ඩ්‍රෙස් කරලා මගේ බ්‍රයිඩ් මේඩ්ස්ලාත් ඔක්කොම ඩ්‍රෙස් කරලා ඉවරයි. මම කෝල් කරාම දනුෂ්කත් ඇවිල්ලා හොටෙල් එකට. ඉතින් දැන් අපි ෆොටෝස් වලට යන්න ඕනේනේ. මම මෙයා රෙඩිද කියලා බැලුවා මේ හැපැති රූම් එකේ මෙයා රෙඩි. ඊට පස්සේ මම දැන් එළියට යනවා. එළියට යනකොට මේ කවුද බේස්මන්ලා දෙන්නේ නිකන් ඇවිදලා තින්නවා. ඇඳලා නැහැ. ඇඳලා නැහැ. මට තරහ ගියා. මම මොනාද කරන්නේ මේ වෙලාවේ ලෑස්ති වෙන්න නැහැ. අපි යන්න එපා හරියට. නැත්තම් අපේ චර්ච් එකේ ප්‍රශ්න තියෙනවා. හරියට වෙලාවට ගියේ නැත්තම් කැන්සල්. වැඩේ කරගන්න වෙන්නේ. ඊට පස්සේ මේ මම පොඩ බැන්නා. ඊට පස්සේ මට මුකුත් කිව්වේ නැහැ. හිමින් මාරු වෙලා ගියා. මෙයා මට පස්සේ කියනවා මාර වැඩේ එක සූට් එකක් දාලා ඇවිල්ලා ඔන්න ඔය වගේ එකක් මිස් වෙලා කොමාරි අරන්ගෙන කොට හා හා කොමාරි දැන් පස්සේ වාගෙන ඇඳලා එදා උදේ ගිහිල්ලා චර්ච් එකට කලින් යන්තම් එයා ඇඳගත්ත කොමාරි එදා උදේත් කොමාරි තිරාෂගෙන් කට්ටිය බැනුන් ඇහුවා අමිල අපිට කියන්න කොන්න එකේ ඉඳලා ඇඳුවා කියලා කිව්වා කොහොමද මේ මුළු ටීම් එකම බොහොම ලස්සන කණ්ඩායමක් බවට පත් කළේ ඔබ අතින් තමයි සීල වැඩ කටු සිද්ධ වුණේ අපිට විස්තර කරන්න ඔව් ඇත්තටම උදේ චර්ච් ෆන්ක්ෂන් එක මම කළේ ඉතින් තිරාෂට වෙනස් විදිහේ දෙයක් තමයි කරගන්න ඕන වෙලා තිබ්බේ ඊට පස්සේ අපි කතා කරා කතා කළා ඒ කොණ්ඩය ඒ බොකේස් ඒ ඩ්‍රෙස් එක ඒ ඔක්කොම අපි කරගෙන ඉතින් අපිට ගොඩක් උදව් කරා චමිල් උදයංග එයා තමයි ඇඳුම් ඔක්කොම අපිට හදලා දුන්නේ එතකොට මේ අපේ බ්‍රයිස් මිස්ලාට තිරාෂගේ මේ එකක් තිබ්බා ටීම් එයාට ටීම් එකක් තිබ්බා මේ රෝයල් ටීම් එකක් ඉතින් ඒකට අනුව තමයි අපි ඇඳුණුත් නිර්මාණය කරගත්තේ ඉතින් එතකොට ඒකට බ්‍රයිස් මිස්ලාට වෙනම විදිහේ ඇඳුමක් තමයි අපි නිර්මාණය කරේ ඒ වගේම හැට් එකක් වගේ ගියා වෙනම විදිහේ ග්ලව්ස් දාලා ඒ වගේ අපි කරගෙන ඉත අලංකාර විදියට උදේ තිරාෂාව හැඩගැන්නුවා. ඒකනේ දැන් නාමල් මහත්මයා නේද මේ මෙසේ මෙසේ වෙඩින් එකක් නෙවෙයි. ෆෑන්ස්ලා ඉන්නවා තිරාෂාගේ ලංකාවේ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නවා කොයි විදියටද තිරාෂාගේ වෙඩින් එක දවසේ දැය සුන්දර මනමාලයක් බවට පත් වෙනකොට යොහාන් කොයි විදියටද කඩවසම් මනමාලයක් බවට පත් වෙන්නේ කියලා අපිට කියන්නකෝ. ඔබේ අතින් තමයි මේ සියලු නිර්මාණ කටයුතු සිද්ධ වෙන්නේ යොහාන්ගේ පැත්තේ. ඔව් ඇත්තටම කියනවා නම් මේ වෙඩින් එකේදී
මන් දැක්කේ යොහාන් ලෝකේ ගොඩක් දේවල් දැකලා තියෙන කෙනෙක්. ඉතින් විශේෂයෙන් මතක් කරොත් එයා ඒ දේවල් දැකලා ඉතින් අපේ ආයතනයේ තෝරගත්ත එක ගැන අපි ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි තිරාෂාට ඕන විදිහට තමයි ඔකේ ඩිසයින් සියල්ලම සිද්ධ වුණේ. ඉතින් එයා බලනවා මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා එයාගේ අයිඩියා එක දුන්නා. ඉතින් අපිත් ගොඩක් එයාට හෙල්ප් කරා. මොකද එයාට අවශ්‍ය කරන ඒ නීඩ් එක එයාට ඒ කලර්ස් මැච් කරලා ඒ විදිහ සියල්ලම අපි හොඳ විදිහට දුන්නා. මොකද මම දකින්නවා ලංකාවේ වෙඩින් වලදී ගොඩාක් දෙනෙක් ලාස්ට් මොමන්ට් දේවල් කරන්න ගිහිලා ගොඩාක් අපහසුතාවයටපත් වෙනවා. ඉතින් අපි ආයතනයක් හැටියට ඒ සර්විස් එක හරියටම ඒගොල්ලන්ට කල්තියා ලබා දෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අතින් මිස්ටේක් කරගන්න එකත් ඇත්තටම තිරාසට කරගත්ත ලොකු මේ අඩුපාඩුවක් මම දකින්නේ. ඉතින් අපි හැමතිස්සෙම හිතන්නේ තිරාෂා කියන්නේ ආටිස් කෙනෙක්. එයාට එයාගෙන් එයා බලාපොරොත්තු වෙනවා වෙන බ්‍රයිට් කෙනෙකුට වැඩි විශේෂ දෙයක්. ඉතින් ඒ නිසා වෙන්නේ නැති අපේ ආයතනයේ තෝරගත්තේ. ඉතින් අපි එයාට හොඳම දෙයක් අපි ලබා දුන්නා. තිරාෂා, දැන් මේ හොඳම දේ ලබා දීලා බොහොම සොඳුරු මනමාල යුවලක් බවට ඔබ දෙදෙනාව පත් කරනකොට දැන් මේ අද දවසේදී මේ රූපරාමු දකිද්දි මොකද හිතෙන්නේ? ඇත්තටම හරි සතුටුයි. මම නාමලයව මීටෙන්ට ගිය දවස මට හොඳට මතකයි. මම නාමලයට කොහමයි මට වෙනස් දෙයක් ඕනේ. මේ නාමලයත් අපි අපි මොකද්ද කියන්නේ කියන එකට එකඟ වුණා. ඒ කියන්නේ එයාට ඕන දේ මනේ මෙයා අපිත් එක්ක ගොඩක් නෙගෝෂিয়েට් කරා. මොනාද ඔයාලට ඕනේ, මොකද්ද වෙන්න ඕනේ, මෙයාගේ ෆිගර් එකත් එක්ක එයා ඩිසයිඩ් කරා මේක අඳිමු මේක අඳිමු කියලා. දැන් යොහාන්ට කතා කරන්න දුන්නෙම නැද්ද ඔයා? ඔයාට කැමති විදිහටම දැන් මේ නාමල් මහත්මයාට කියන යා නාමලයිය ගාවට ගිහින් එකම දේ කිව්වා, අයියේ මට වැඩිය ෆැන්සි ඩ්‍රෙසස් එපා, ටිපෝ ඩීසන් එකක් ඕනේ කියලා. එච්චරම තමයි නාමලට කියන නාමල කිව්වා. හරි මං ඔයාලා කැමති එකක් දෙන්න කියලා. ඊට පස්සේ වෙඩින් එක තිබ්බේ පහ, මම ලංකාවට ආවේ තුන, ෆිටෝන් කරේ හතර. ඒ ඉතින් එතන ගියාට ඉච්චරයි ඇත්තටම මිල්ස් එකට ඒ වැඩවල ඉතරයි. ඉතින් හැමදේම පර්ෆෙක්ට් තිබුණා. ෆිටෝන්ස් ඒ හැමදේම ලස්සනටම තිබුණා. අර පාඩක් තිබුණේ නැහැ. අපේ අතින් වේච මිස්ටේක් එක අපි ටග හදාගත්තා. මේ ආයතනයක් හැරීර ඇත්තටම හරි ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ එක දෙයක් කතා කරලා අපිට ඕනේ දේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නාමල් මහත්මයා, දැන් අපි දන්නවා ඔබ ආයතනයේ විශේෂයෙන්ම ඔබතුමා ගැන අපි කතා බහ කරනකොට විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ තියෙන විලාසිතා මේ අපේ තාරුණ්‍ය තුළ අපේ සමාජය තුළ සමාජගත කරපු බොහොම ප්‍රවීණතමයක විදිහට අපිට කියන්නක කොහොමද එයාගේ අනිත් වැඩ කටයුතු සැලසුමුනේ? ඒ කියන්නේ බේස්මන්ලා වෙන්න පුළුවන්, පේජ් බොයිස්ලා වෙන්න පුළුවන්, එයා ඇත්ත එක්ක කොයි විදිහටද ගණ දිනු සිද්ධ වුනේ? ඔව්, එතනදී මම බලපු දෙයක් තමයි මේ කට්ටියට ගොඩක් ලයිට් කලර්ස් තමයි මම පාවිච්චි කරේ. එතෙන්දී මං හිතුවා වෙනස් දෙයක්. අපි ලංකාවේ බැලුවොත් එහෙම මේ ධනුෂ්ක ගොඩක් වෙනස් දෙයක් හැමතිස්සේ මගිනුත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මං හිතුවා ධනුෂ්ක මේ ටිකේ කරපු ලස්සන දේවල් එක්ක ඒ අතරට ධනුෂ්කට වැඩ කරන්න පුළුවන් විදිහට ලස්සන දෙයක් නිර්මාණය කරලා දෙන්න ඕනේ කියලා. මෙතෙන්දී තිරාෂට වැඩිය යගේ හයිට් එක තියෙනවා. ඒක බලද්දී මං හිතුවා ඇඳුමක් හොඳ යුරෝපියන් ඩිසයින් එකක් ගිහිල්ලා අනිත් අයට පොඩ්ඩක් ඩාර්ක් කරලා මේ කන්සෙප්ට් එක හොඳ ලස්සන දෙයක් එකතු කරන්න. ඉතින් එතෙන්දී මම දැක්කා මේ දේවල් දකිද්දි මට හිතෙනවා ගොඩක් ලස්සන විදිහට අපි තිරාෂාගේ වෙඩින් එකට ඒ දේවල් කරලා දුන්නා කියලා. ඔව්, ඒ වගේම මේ විදිහට බොහොම සුන්දර විදිහට හැඩගන්වනකොට නේද තානි? මම හිතන්නේ පරිසරය බොහොම සුන්දර වෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම පරිසරය ලස්සන තිබෙන්න ඕනේ. තමයි හැමෝගෙම ආකර්ෂණය කැමැත්ත ඇති වෙන. වෙනස කියන දෙයට හරි හැමෝම කැමතියි. වෙනස වෙනුවෙනුයි හැම දෙයක්ම මේ කරන්නේ. වෙනසක් කළොත් තමයි හැමෝගෙම කැමැත්ත සහ ආකර්ෂණය දිනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වෙනස වෙනුවෙන් ඩෙකෝස් කරද්දි, ඩෙකරේෂන් කරද්දි කොයි විදිහටද, කොහොම වගේ වෙනසක්ද කළේ, මොන වගේ තීම් එකක්ද හිතේ තිබේ? යොහාන් කියන්න, තිරාෂ ගොඩක් කතා කරමු. සර් යොහාන් අපි කතා කරමු චුට්ටක්. චර්ච් ෆන්ක්ෂන් එකේ අපේ ආලෝක නිරූප කියලා චර්ච් ෆන්ක්ෂන් එක ගැන මට ලොකු ඐඩිය එකක් තිබ්බේ නෑ ඇත්තටම. ඒකේ තිරාෂට ඕනේ දිට නෑ කියලා මම ලේසි තිරාෂට කතා කරන්න දෙන්න පුළුවන්. මගේ බොකේ එක, එතකොට මගේ බ්‍රයිස් මේස් ලගේ බොකේස් මං ආස වුණා අර කේජ් එකක් දාලා එයාලා හිටපු නිසා පොඩක් වෙන රොයල් තීම් එකකට යන්න. මගේ නිරූප එයා තමයි මගේ ෆන්ක්ෂන්ස් ගොඩක් ගෙදර ෆන්ක්ෂන්ස් ගොඩක් කරන්නේ. ඉතින් එයාත් එක්ක මට ඒ කියන්නේ චර්ච් එකේ සාමාන්‍යයෙන් පිට අයට දෙනවට වැඩිය අර ගමේ දන්න කෙනෙක් කරන එක ලේසි. චර්ච් එක නැත්තම් අර තියෙන රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක්. මේ එයා ඒ නිසා ලස්සනටම කරලා තිබුණා මට ඕන විදියට. ඉතින් බොකේ එකටත් මං හරි ආසයි. මෝර්නින් බොකේ එකට ලස්සනට තිබුණා. හැමදේම ලස්සනට තිබුණ නිසා තමයි අද දවසේ අපිට මේ හැමදේම ලස්සනට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ ආයේෂා. නේද? ඒ නිසා අපි පොඩ්ඩක් අමිලත් එක්කමයි කතා බහ කරමු.
අමිල දැන් අපිට කියන්නකෝ තිරාෂව අපි දැන් හොඳටම දැක්කා. ඒ වගේම තමයි තිරාෂගේ ටීම් එකක විදිහට ගත්තහමත් ඒ බොහොම සෞම්‍ය පැහැයන් නැහැට හරීම පුදුම මේ ආසයි ඒ පැහැයන් දකින්න. අපිට කියන්නකෝ කොහොමද ඒ බ්‍රයිට්ස් මේන්ස් ලව ෆ්ලවර් ගර්ල්ස් ලව ඒ වගේ පැහැයන් ඒ වගේ අර පොඩි හැට් එකක් දැල් තිබ්බ අපිට විස්තර කරන්නකෝ කොහොමද මේ වෙනස කොයි වගේ කොහොමද මේ අයිඩියාස් ආවේ දෙන්න කතා වෙලාද තිරාෂ? ඇත්තටම ගොඩක් කතා කරන්න වුණා තිරාෂත් එක්ක සමහර වෙලාවට රණ්ඩු වෙන්නත් වුණා. ඊට පස්සේ ඉතින් කතා කරලා කතා කරලා අන්තිමට ආවා අපි ධනුෂ්ක එක්ක ඇඳුම් කරන එක. අපි ඔක්කොලම එකතු වෙලා ලොකු ටීම් වර්ක් එකක් කරේ හැම කෙනාම උනන්දුවලා. මොකද මේ වැඩේ අපිට තරඟයක් නෙමෙයි තිබ්බේ, අපිට තිබ්බේ චන්දිමාල් මම නාමල් අයියා අපි ඔක්කොලටම තිබ්බේ වැඩේ ලස්සනට කරන්න අපි ඔක්කොලටම එකතු වෙලා. ඉතින් මම හිතනවා එදා දවසේ අපි හොඳට වැඩේ කළා. ඉතින් ගොඩක් ලස්සනට හැමදේම බ්‍රයිස් මේස්ලා තිරාෂා එතකොට ඒ හැම දෙයක්ම අපිට හැම දෙයක්ම හොඳට කරගන්න පුළුවන් වුණා කියලා. මගේ ඩ්‍රෙස් එක ගැන මතක් කරන්න උනා කි එන්ජේ එලිගන්ස් මගේ ලොකු අයියා. එයාලා තමයි චයිනා වලින් ගෙන්නුවේ. චමිල් ලස්සනට වර්ක් කරලා දුන්නා මට ඒක අවුට්ෆිට් එක. ඉතින් එයාලවත් මතක් කරන්න. හරි. දැන් අර ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් අහුවානේ චන්දිමාලේ කතා කරන්න ඕනේ ඊනාලියක් වෙන චන්දිමාල්. අපි යොහාන්ගෙන් අහන්නනේ යොහාන් ඇත්තටම කියන්නකෝ කොච්චර කට්ටක් කාලද මෙයාගේ ආඩම්බරකම් බලලා රස්තියාදු වෙලා දැන් කොහොම හරි ආදරණීය බිරිඳ වෙලා තිනු. කොහොමද මේ කාලේ ඒ අවුරුදු ගානක් මේ ආදර සම්බන්ධතාවයේදී කොහොමද මේ දේවල් උපේක්ෂාවෙන් උදරා ගත්තේ? අද වෙනකොට මොකද ඉන්නේ? 9 years. 9 years ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඉතින් කට්ටක් කෑව නැතුවනේ. නමයක් බලාගෙන ඉඳලා ඔන්න දැන් විවාහය දක්වා ඇවිල්ලා තියෙනවා. අපි අට කියන්නකෝ මෙයාගේ වුමනාවට තමයි උනේ. මෙයාගේ වුමනාවට තමයි උනේ. ඔන්න බලන්න යාන් කියන දේවල්. චන්දිමාල් ගොඩක් වෙලා අපි ඔයත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන හිටපු නිසා ඔන්න දැන් ඔයාගේ හඬ අවදි කරන්න වෙලාව තියෙනවා. ඒ වගේම තමයි පස්වෙනිද අපි මතක් කරමු. පස්වෙනිද උදේ සුඳුරු මනමාලියක් විදිහට අමිලගේ අතින් හැඩගැන්වෙනකොට ඒ මුළු ටීම් එකම හවස තිබිච්ච පෝර්ව සෙරමනිය කිය සිද්ධ උනේ ඔබ අතින්. අපිට විස්තර කරන්න. ඇත්තටම අමිල කිව්වා වගේ අපිට කිසිම තරඟයක් තිබුණේ නැහැ. අපිට ඕනුනේ තිරාෂා අපිට විශ්වාසින් බාර දීපු දේ තිරාෂාව ලස්සන කරන්න. ඉතින් හරි මාංශාවෙන් පටන් ගත්තේ ධනුෂ්ක නාමල් අයියා මම අමිල අපි ඔක්කොම එකතු වෙලා මේක කරනවා කියන එක. ඉතින් හවස ෆන්ක්ෂන් එකේදී මට ඇත්තටම ලොකු වෙලාවක් තිබුණේ නැහැ. බොහොම පොඩි වෙලාවක් තිබුණේ. මොකද ෆොටෝ ෂූට් එකේ වෙලා මට තිරාෂාව හම්බ වෙනකොටම දවල් 1යි මම හිතන්නේ මට තිරාෂාට ඇවිල්ලා බැන්නත් එක්ක. ධනුෂ්ක සෑහෙන වෙලාවක් තිරාෂාව තියාගෙන ධනුෂ්කර කොච්චර තිබ්බත් මදි. ඉතින් ඒකම හරිම ලේසි. මට තිරාෂා මං කෙරේ ලොකු විශ්වාසයක් තිබ්බා. මට කිසිම කරදරයක් තිබුණේ නැහැ. ඇත්තටම තිරාෂා ජුවලරි දැකලා තිබුණේ නැහැ. මං කිව්වා ඉන්න මම මට සර්ප්‍රයිස් කියලා තකින මම වෙඩින් එක ගන්නවා කියලා තීරණය කරනකොටම මම චන්දිට තමයි කතා කරේ මුලින්ම. චන්දි මගේ වෙඩින් එක චන්දි මට කිව්වා තිරාෂා වට වැරදිලාද මේ ඔයා නිකන් ඩ්‍රෙස් කරගන්න වෙඩින් එකට යන්නද මගෙන් අහන්නේ කියලා. මොකද මම වැඩ කළා තිබුණේ නැහැ. මං කිව්වා නෑ චන්දි නෑ මං ඔයාට ඩ්‍රෙසින් එක දෙනවා මේ ලස්සනට ඊට කලින් ඔයාව හැඩගන්නලා තිබුණෙත් නැද්ද චන්දිමා? එහෙම මගේ මේ යාළුවෙක්ගෙ වෙඩින් එකකට මම බ්‍රයිඩ් මේඩ් කෙනෙක් නැන්ද චන්දිගේ. මේ මට ආසාවක් තිබුණා කැන්ඩියන් අඳින්න චන්දිගෙන්. අමිලව මම වේලපහින් නම් දන්නවා. අමිල මගේ ඔළුවේ කොහොමත් හිටියා මම. අමිලනේ මගේ වැඩ ගොඩාක් කරේ. මේ අමිලට කොහොමත් ෆස්ට් එක දෙනවා. මම කැන්ඩියන් අඳින්න හිතන් හිටියේ චන්දිගෙන්. චන්දි සර්ප්‍රයිස් වුණා. කතා කරාම එයාට. හා දැන් කිසි දෙයක් පෙන්වෙන්නේ නැහැ ජුවලරිස්ස් කිසිම. ඇත්තටම සාරි එක ගත්තා මම ඉතිරාශේ අපි දෙන්න ගිහිල්ලා. මේ වෙලාවේ ඇත්තටම මතක් කරන්න ඕනේ සාරික ගන්නේ ගුඩ අම්මත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි මුලින්ම තීරණය කරා සුදු වර්ණයත් සිල්ව වර්ණයත් මෙයාගේ ටීම් කලයක විදිහට තිබුණ නිසාත් අපි ඇඳුමටත් ඒ වගේම යොදා ගත්තා. ඉතින් මේට්සටත් අපි හිතුවා රෑත් ෆන්ක්ෂන් එකක් තියෙන නිසා ග්‍රීන් කලර් එකත් සිල්ව කියන වර්ණය තමයි යොදා ගත්තේ. ඉතින් තිරාෂට ඕන වෙලා තිබුණා මොඩර්න් කැන්ඩියන් වුණාට මාලහත ඉරහඳ තැල් ඒ සම්පූර්ණ ජුවලරි අඳින්න ඕන වෙලා තිබුණා තිරාෂට. ඉතින් තිරාෂා එදා දවල් 3ටත් මම හිතන්නේ ජුවලරිවත් ඇඳුමවත් හරියටම දැකලා තිබුණා. මොකද තිරාෂත් බිසි වෙලා හිටියා. ඉතින් අපිත් බිසි. ඉතින් කොහොම හරි පර්ෆෙක්ට්ලි හැමදේම තිබුණා. ඉතින් නාමල් අයියත් අපිට ඒ ඇඳුම් වලට හරියන විදිහට ඒ හැමදේම මැච් කරලා තිබුණා. හරිම ලස්සනයි. ඉතින් ධනුෂ්ක මට ගොඩක් උදව් කරා. ඉතින් ෆොටෝස් මට ලස්සනට කරලා දුන්නා. ඉතින් මේ වෙලේ මෙතන නැතත් මම මතක් කරන්න ඕනේ චරිත් විජේසේකර නේද තිරාෂා? ඉතින් අපිට බොහොම පොඩි කාලයක් තිබුණේ
චරිත. ඉතින් අපිට ලස්සනට කිසිම අඩුපාඩුවක් නැතුව ඒ ඇඳුම් වෙලාවට අපිට ගෙනත් දුන්න කිසිම අඩුපාඩුවක් නැහැ. තිරාෂ ගොඩාක් සතුටින් මං හිතන්නේ ෆොටෝ ෂූට් එකට ගියා නේද තිරාෂ? අනිවාර්යයෙන්. ඉතින් විටෝන්ස් හරි ලස්සනට තිබ්බා. මේ මගේ කැන්ඩියන් එක එතකොට චරිත වෙනස්ම කැන්ඩියන් එකක් නේද තිරාෂ තමයි. වෙනස් කැ ඒ කියන්නේ මම චරිත ගාවට ගිය ගමන් චරිත ඩිසයින් එක ඇඳගෙන ඇඳගෙන ගියා. මේ තිරාෂ අපි වෙනස් කරමු කියලා. ඉතින් ලස්සන ඩිසයින්ස් ගොඩක් ඇඳලා මමත් ඇත්තටම සතුට වුණා එයාගේ ඩිසයින්ස් වලට. ඉතින් එයා මගේ ගොයින වේක ඒ හැමදේම කරේ චරිත් රෑ ෆන්ක්ෂන් එකේ නයිට් ෆන්ක්ෂන් එකේ ලස්සනට තිබ්බා. ඔව්. දැන් තිරාෂ මේ ගොයින වේක ඒ වගේම නයිට් ෆන්ක්ෂන් එක මේ විදිහට බොහොම සුන්දර විදිහට චන්දිමාලාතෙන් හැඩගැන් වෙනකොට ඊට දෙවෙන්නේ නැහැ යෝහාන් නේද ඔයා? හැමෝම ඔයා ගැනත් කතා කරා නේද? ඔයා බොහොම ලස්සනයි හෑන්සම් කියලා හැම කෙනෙක් ප්‍රතිචාර දුන්නා නේද? හැබැයි ක්‍රෙඩිට් එක යන්න ඒක තමයි නාමල. නාමලය ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ මොකෝ මගේ කිසි ಐඩියා එකක් තිබ්බේ නැහැ ලංකාවෙන් ඇඳුම් කරන්න මොකෝ මම ලංකාවේ ඉන්න කෙනෙක් නෙවෙයි මම ඉතින් ලෝකෙ වටේම ඇඳුම් දැකලා තියෙනවා මම හිතාගත්තා මම මිලානෝ ටේලර්ස් වලින් ඇඳුමක් අරන් එනවා මට කියලා ඒත් මම ඊට පස්සේ විල්ස් එකට ගිහපුවාම ඕනේ නැහැ කියලා හිතුණා මොකෝ ඒ ක්වොලිටි ඒ ඩිසයින්ස් ලංකාවේ මිනිසුන්ට ලංකාවේම කෙනෙක්ගේ අතින් ඩිසයින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා අනිවාර්යයෙන්ම අපිට කියන්නකෝ ලංකාවෙම කෙනෙක්ගේ අතින් ජාත්‍යන්තරයේ වේලාසිතා බොහොම ලස්සන විදිහට යොහාන්ට ගැලපෙන විදිහට කොහොමද බතේ නිර්මාණය වුණේ කියලා හවස ෆන්ක්ෂන් එකේ. ඔව් ඇත්තටම එතෙන්දී අපි බැලුවේ දැන් චන්දිමාල් මේක කරනවා කියලා මම ගොඩාක් සතුටු වුණා. මොකද චන්දිමාල් කියන්නේ මම දැකලා තියෙන ගොඩාක් ලස්සන දේවල් හිතලා ක්‍රියේටිවිටි එක එයාගේ ගොඩාක් උසස් මට්ටමේ තියෙන කෙනෙක්. ඉතින් මම එතනදී හිතුවා මේකට චන්දිමාල් කරන දෙයට යොහාන්ට ලොකු දෙයක් දෙන්න ඕනේ. අලුත්ම දෙයක්. ඒ නිසා මෙතෙන්දී අපි වැඩ කරද්දී මම දැකපු දෙයක් තමයි අපි හැමතිස්සෙම ලංකාවේ මම ජාත්‍යන්තරයේ වෙඩින් කරනවා. ඉතින් ලංකාවේ තියෙන වෙනසක් මොකද අපි වෙඩින් එකක් කරන්න ගියාම කට්ටිය ටීම් එකක් එක්ක වැඩ කරද්දී අර අපි වැඩේ කරන්න ඕනේ ඇත්තටම කපල් එකේ අවශ්‍යතාවය අනුව. එතකොට අපි ඇත්තටම අපි ඇවිල්ලා එතන ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ වෙනුවෙන් අපේ ඩියුටි එක කරනවා. ඉතින් එතනදී අපි හැමතිස්සෙම අපි ඒගොල්ලන්ට හොඳම දේ දෙන්න අපි හිතන්න ඕනේ. ඒ නිසා මම දකිනවා මේ වෙඩින් එකේදී ඒ එකමුතුකමත් එක්ක කාටවත් ඕනුන්නේ නැහැ තමන් කැපිලා පේන්න කියන එක. එතෙන්දී විශේෂයෙන් මට දැනුනේ කපල් එක කැපිලා පේන්න විදිහට තමයි හැමෝම වැඩ කරේ. ඉතින් මං හිතනවා මේ වෙඩින් එකේ සාර්ථකත්වය හොඳටම තිබුණේ කට්ටියගේ ටීම් වර්ක් එක නිසා කියලා. අනිවාර්යෙන් චන්දිමාලේ වගේම තමයි බොහොම ලස්සන පැහැයක් බ්‍රයිට්ස් මේඩ්ස්ලට තෝරගෙන තියෙන්නේ. ඔව් බ්‍රයිට්ස් මේඩ්ස්ලට අපි හිතුවා රෑ ෆන්ක්ෂන් එකක් නිසා ග්‍රීන් වර්ණියත් සිල්වර් වර්ණියත් තමයි. ඒගොල්ලන්ගෙත් මේඩප් ඩිසයින් එකක් තමයි චරිත කරලා තිබුණේ. අහ් I think ඒ කොටම හරියන්න අපි ඒගොල්ල ඇඳුමක් ටිකක් හෙවි නිසා ඉයරින්ග්ස් විතරයි භාවිත කරේ. ඉතින් මම හිතනවා ඒ ඔක්කොම තිරාෂ දැක්කෙත් ඒ අන්තිම මොහොතේ කියලා. ඉතින් තිරාෂ ගොඩක් සතුටු වුණා. ඉතින් මං හිතනවා අපිට ඕන උන දේ අපිට තිරාෂලව කැපිලා පේන්න ඕන උන දේ අපි නෙමෙයි තිරාෂලට අපි දුන්නා කියලා හිතනවා. අනිවාර්යෙන්ම. අපිට කියන්නකෝ යොහාන් කියවන දැන් ලෝකයේ දේවල් දැකලා තියෙනවත් විඳලා තියෙනවා කියලා යොහාන් මම දන්නවා ගොයින් සමාගම කරකියාව කරන්නේ. දැන් විවාහයෙන් පස්සේ කොහොමද තිරාෂගේ කලා කටයුතු වලට මොන වගේ දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ? තිරාෂාගේ කලා කටයුතු වලට උපරිම සහයෝගය දෙනවා තිරාෂා. නවතින්න කියන්නද දැන් ඇති රඟපෑවක් දැන් මගේ වැඩ කරන්න. තිරාෂා ආලා තියෙන මම වර්ක් කරන්නද මම කිව්වා 8 5 ජොබ් බෑක් කරන්න එපා. හරි අමාරුයි. මොකෝ මෑගේ මේ කලා කටයුතු එක මාත් ලංකාවට ආපුවා මම කොහොම හරි වෙලාවෙන් කරගන්න. එහෙම සති දවස් පහේ ජොබ් එක ඉරියොත් ඒ මටත් එපා වෙනවා මාත් වෙන දවස් වලට මෑ නෑ මෑ උදේට ඔෆිස් එකයි හවුස් එකේ ඉති. මෑට සමහර විට කවද හරි තීරණය කරලා දෙන්නත් එක්කම විදේශගත වෙලා ජීවත් වෙනවා කියන්නේ. ඒ අමිල එතකොට චන්දිමාල් නාමල් මේ හැමදෙනාගේ මතින් තිරාෂ සහ යොහාන් ලස්සන්ට හැඩගැන්වෙද්දී හැමදේම හැමදාමත් තියාගන්න මතකයන් විදිහට ඉතිරි කරගන්න දේවල් වලට සහයෝගය ලබා දුන්නේ ධනුෂ්ක. ධනුෂ්කව තෝරගත්තේ තිරාෂද යොහාන්ද දෙන්නගේම කැමැත්තෙන්? ධනුෂ්කව ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. කියන්නේ මම ධනුෂ්කව තෝරගන්නවා කියන තැන මම හිටියේ නැහැ. චන්දිමාල්ට තමයි මම මුලින්ම මේ වැඩේ බාර දුන්නේ. චන්දි මට උදව් කරන්න මගේ ටීම් එක තෝරගන්නේ. චන්දිමාල් මට කිව්වා තිරාෂා හොඳම කෙනා ධනුෂ්ක. මම රෙකමන්ඩ් කරන්නේ ධනුෂ්ක කියලා. ඊපස්සේ මම ඊට පස්සේ ධනුෂ්කගේ දේවල් හෙව්වා බැලුවා. මටත් ආසෙ හිතුණා යගේ ෆොටෝස් වලට. චන්දි කිව්ව දේ තමයි හරි ලේසි වාට වැඩ කරන්න යන් අපිත් එක්ක මැච් වෙලා වෙලා පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ.
ෆෝන් නම් ආන්සර් කරන්න නැහැ කොහොමත්. ඒක වෙනම කතාවක්. හැබැයි මේ හැබැයි හරියට වෙලාවට එයා ඉන්නවා. ඕන වෙලාවට ඉන්නවා. කවදාවත් ඔව්. අපි කොච්චර ස්ට්‍රෙස් එකේ හිටියත් එහෙමද ෆෝන් ආන්සර් කරලා නැත්නම් මෙයා ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම මෙයාලගේ ටීම් එකත් හරි ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන දේ ඇත්තටම ගොඩාක් මහන්සි. ඒ කියන්නේ මෙයාලා තමයි අගෝස්තු මාසේ ඉඳන්ම අපිත් එක්ක මහන්සි වුණේ මේ කඩිය. ෆස්ට් ප්‍රී ෂූට් එකේ ඉඳන්. ඉතින් මතක් කරන්න ඕනේ ටීම් එකේ හැමෝවම ගොඩාක් මහන්සි වුණා නිදි මරාගෙන අපිත් එක්ක ෂූට්ස් කරා. ඉතින් මේ ඒ වගේම හරි ෆ්‍රෙන්ඩ්ලි කියන එක තමයි මම මෙයාලගේ ටීම් එකේ දකින්නේ යන් නිසා. අපිත් එක්ක අර මැච් කරගන්න හරි ලේසි අදහස්. හැමෝත් එක්කම සුහදත්වයෙන් සහ හැමෝම ටිකක් දුෂ්කරතා මැද්දෙ වුණත් බොහොම ලස්සන විවාහ මංගලෝත්සවයක් ලබා දෙන්න හැමෝටම අවස්ථාව ලැබුණා. ධනුෂ්ක අපි කියමු මේ මොකද මේක ෆන්ක්ෂන් දෙකක් විදිහට තිබ්බේ. මේකෙදි මොන වගේ වෙනස්කම් දවා කරන්න හැම විටම වෙනසක් අපේක්ෂා කරන අය වෙනුවෙන් වෙනසක් ලබා දෙන්න උත්සාහ කරන කෙනෙක් ඔබ නිසා අපි කියන ෂටක් කියමු. අනිවාර්ය. ඉතින් තිරාෂගේ මෝර්නින් ෆන්ක්ෂන් එකෙන් චර්ච් ෆන්ක්ෂන් එක ගොඩක් වෙඩින් ඩ්‍රෙස් එකත් වයිට් ගූම් බ්ලේසර් එකත් ඇත්තටම ලස්සන බ්‍රයිට් කෙනෙක් දෙනකොට වැඩිපුර ෆොටෝස් ටිකක් ගන්නවද? චන්දිමා ලමිල බ්‍රයිට් කෙනෙක් ලස්සන ඩ්‍රෙස් කරලා දෙනකොට නාමල්ලායි ලස්සන ගූම් කෙනෙක් දෙනකොට වැඩිපුර ෆොටෝස් ටිකක් ගන්නනේ. ෆොටෝග්‍රාෆර් කෙනෙක් ට්‍රයි කරන්නේ. ඉතින් උදේ ඇත්තටම අපි ගොඩක් ෆොරින් ස්ටයිල් එකේ ෂොට්ස් එකක් තමයි ගන්න බැලුවේ. මොකද ලස්සන බ්‍රයිස් මේඩ්ලා බෙස්මල ඇත්තටම තිරාෂට තෑන්ස් කරන්න ඕනේ. බෙස්මල බ්‍රයිස් මේඩ්ලා ගොඩක් සිලෙක්ට් කරද්දී හැම දෙයකටම මැච් වෙන ඉරියන් ෆොටෝග්‍රාෆර්ට මේ හැමෝටම බියුටිෂියන්ට හැමෝට එක්කම වැඩ කරන්න පුළුවන් ලේසි ක්‍රවුඩ් එකක් ලෑස්ති කරලා තිබ්බ හින්දා ඒගොල්ලන් තෑන්ස් කරන්න ඕනේ. මොකද හොඳ ෂූට් එකක් පැයක් ඇතුළත පොඩි කාලයක් ඇතුළත තමයි මෝර්නින් ෂූට් එක අපි කරේ. පොඩි කරදරෙකුත් වෙලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ බේස්මන් කෙනෙක් ගෑඳුන් වගේ මිස් වෙලා තිබ්බා. මේගොල්ලෝ ගොඩක් බිසි වෙලා හිටපු හින්දා ගෲම්ගේ පැත්තෙන්. ඉතින් ඒ හැම දෙයක්ම අපි ප්‍රශ්නයක් නොකර හැම දෙයක්ම ප්ලෑන් කරගෙන වෙලාවට චර්ච් එකට ගිහිල්ලා එතන ෆන්ක්ෂන් එකක් ඉවර කරගෙන හවස ඇත්තරම ලන්ච් ටයිම් එක අපි ෂූට් එකක් ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. මං චන්දිමාල්ටත් කතා කරලා තිරාෂ්ටත් කතා කරලා හැමෝගෙම විනාඩි 45ක් විතර ආයිත් අරගෙන ආයිත් මෝර්නින් ෂූට් එක ආයිත් චුට්ටක් කරා. මොකද බෙස්මල බ්‍රයිස් මේඩ්ලාගෙත් උදේ ෆොටෝස් ටිකක් අඩු වුණා ගන්න අමාරු වුණ හින්දා. ඊට පස්සේ අපි ඊවනිං ෆන්ක්ෂන් එක ගැන කතා කරොත් එහෙම් පිටිම වෙනස්. බ්‍රයිට් කෙනෙක් ඇත්තරම චන්දිමාල්ට තෑන්ස් කරන්න ඕනේ. උදේ දැක්ක බ්‍රයිට් එහෙම් පිටිම වෙනස් කරලා කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක් විදියට ඒ වගේම ග්‍රූම් මොකද ශ්‍රී ලංකන් ස්ටයිල් එකට ගොඩක් චේන්ජ් කරලා බෙස්මල බ්‍රයිස් මේඩ්ලා මේ හැමෝම. ඉතින් අපි ගොඩක් ඊවනිං ෂූට් එක ප්ලෑන් කළා ට්‍රැඩිෂනල් ස්ටයිල් එක සිම්පල්. මොකද අපිට හොටල් එකෙන් කලාධාරී හොටල් එකෙන් බැහැරව යන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. පෑක වගේ ප්‍රමාණයක් තිබ්බයි හවස ෂූට් එකට තිබ්බෙත්. මොකද පෝරුවක් තිබ්බා පහයි ගානට. ඉතින් ඒක නිසා කපල් එකේ හෙල්ප් එකත් එක්කම මම ඊවනිං සන්සෙට් එකත් එක්ක ලස්සන ෂූට් එකක් කරා කියලා හිතනවා. ඇත්තටම මේ හැමෝම කැමති අලුත් දෙයක් කරන්නනේ. එතකොට වෙනස් දෙයක් කරන්න තමයි හැමෝම බලාපොරොත්තු වෙන නිසා හැමෝම අපේක්ෂාවනේ. ඒකෙදි ඔයාට බ්‍රයිඩ් ගෙන් සහ ග්‍රූම් ගෙන් ලැබෙන සහයෝගය අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්ද? නැත්නම් ඔයාගේ අදහස් ඔයා මේ විදිහට ලස්සන දෙයක් කරන්න ඉදිරිපත් කරනවද? කොහොමද? නෑ මෙහෙමයි. කපලකින් අනිවාර්යෙන්ම සහයෝගය ඕනේ. තමන් කැමති දේ එළියට දාන්න නම් ඒගොල්ලන්ගේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද තමන් මගේ කියන ස්ටයිල්ස් වලට ඉන්න ඒ වගේ මේගොල්ලන්ගේ නැචරල් මොමන්ට්ස් මේ හැම දෙයක්ම ලස්සන කලා නිර්මාණය බිහි කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා මේ අනිවාර්යම තිරාෂට අලුත් දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ හා සමානම මට ග්‍රූම් ගෙනුත් ඒ දේ ලැබුණා කියලා මම හිතනවා. හරි. ආයේෂා තවත් දෙයක් අපිට කතා කරන්න තියෙනවා. ඒ නිසා අපි ඔය පැත්තට එනවා. ඔව් අපි කතා කරමු තානිය ගෝයින් අවේ එක ගැන. මොකද ගෝයින් අවේ එකද දැන් චන්දිමාල් අපිට ඉස්සලා කිව්වනේ උදේ ෆන්ක්ෂන් එකෙන් පස්සේ බොහොම එකට විතර තමයි මට බොහොම සුළු කාලයක් තමයි තිබුණේ ඩ්‍රෙස් කරලා ධනුෂ්කට ෆොටෝග්‍රාෆ්ස් වලට බාර දෙන්න කියලා. අපිට කියන ගෝයින් අවේ එක චේන්ජ් කරන කොහොමද? ගෝයින් අවේ කියලා කියන්නේ ලොකු වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. කොහොමද අපිට ඒ වෙනස බොහොම සුන්දර මනින්නක් ඇති ඒ වගේම තමයි තිරාෂා අතම වාට එනවා කියලා 10ම ආරයිනකොට. මොකද යා නටලා සින්දු කියලා යාට මතකත් නැහැ ගෝයින් අවේ එකක් තියෙනවා. ගෝයින් අවේ එකක් තියෙනවාද කියලා. එයාට ගලවන්නත් ලෝබයි වගේ. ඊට පස්සේ කාම්බරේට දුවගෙන ඇවිල්ලා මමත් තක් ගාලා ගිහිල්ලා ඊට පස්සේ චරිත අපිට ලස්සන ඩ්‍රෙස් එකක් නිර්මාණය කරලා දුන්නා ටික රෝමන් ස්ටයිල් එකට. ඒකට මේත්සත් චේන්ජ් කරා අපි. ඉතින් බොහොම මම හිතන්නේ විනාඩි 20ක් පැය භාගයක් වගේ තමයි අපි ගත්තේ ගොයින මේක චේන්ජ් කරන්න. ඉතින් මේත්සත් ලස්සනටම ඩ්‍රෙස් කරා අපි. පොඩි ගවුම් වගේක් කරේ ඒගොල්ලන්ට.
ඉතින් මං හිතනවා මට පුළුවන් වුණා කියලා ඒ පොඩි කාලය ඇතුළතට තිරාෂාව ගොයින වේකෙත් ලස්සනටම ඩ්‍රෙස් කරන්න. ඉතින් නාමල්ලා ලස්සනටම ග්‍රූම ඩ්‍රෙස් කරලා දුන්න අපිට ඒ ක්විච් චේන්ජ් එකක් කරලා. ඉතින් මං හිතන්නේ නාමල්ලා කතා කරා ඉතුරු ටික. මෙහෙම දකින්නකොට ඇත්තටම නාමල් මහත්මයා මේ ලංකාවේද මේ විවාහ උත්සවය පැවැත්වන්නේ කියලා හිතන ඇත්තටම ප්‍රී ෂූට් එක දකිද්දී ඒ ලොකේෂන්ස් දකිද්දී අපි දන්නවා මේ විදේශ රටක කියලා. වෙඩින් එක දකිද්දී මේ විශේෂයෙන් මේ අවුට්ෆිට්ස් වලින් අපිට තියෙන ජාත්‍යන්තරයට අපි වරගෙන යනවා වගේ. ඔව් ඇත්තටම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් අපේ රට. ඕනම කෙනෙකුට ඒ වගේ දක්ෂ නිර්මාණ ශිල්පීන් ලංකාවේ ඉන්නවා. ඉතින් මම මේ වෙඩින් එකේදී දකින්නේ මම තමයි මේ දැන් දැක්කේ ෆස්ට් ටයිම් මේ ධනුෂ්කමේව පෙන්වන්නේ දැන් අඟගෙන ඉන්නවා. හරි අමාරුයි අපිට බලා ගන්නත්. ඉතින් ඒකෙන් මේ අවස්ථාව වෙනත් හරි සතුටුයි. මේ ඇත්තටම තිරාසලා මට කෝල් එක දෙද්දී අයියේ ගොඩාක් ස්තුතියි වාට ඔය අපේ වැඩේ හොඳටම කළා දුන්නා කියලා. ඉතින් හදවතින්ම ඇත්තටම සතුටු වෙනවා. අපි දෙයක් හම්බ කරනවා නම් කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ කෙනෙක් සතුටු වුණා නම් අපි කරපු දෙයින් අපි ගොඩක් සතුටුයි. ඉතින් ඒ නිසා අපිට ඒ සතුට දැනෙන තරමට අපිට අලුත් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ජාත්‍යන්තරයට ගෙනියන එක සුළු දෙයක්. අපේ රටේ ඉන්න ඕනම කෙනෙක්ව ඕනම දක්ෂතාවයන් තියෙන ජාත්‍යන්තරයේ හොඳම තැන්වල ඉන්න අපේ ලංකාවේ ඉන්න අය මම දැකලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙඩින් එකට ගෙනියන්න පුළුවන් ජාත්‍යන්තර විදිහට මේ දේවල් ප්ලෑන් කරපු අය ගොඩාක් මේ වෙඩින් එකට එකතු වෙලා හිටියා. නේද තිරාෂා, මේ වගේ අය එකතු වෙලා ඉන්නවා නම් අපිට කොයිතරම් ලස්සනට බය වෙන දෙයක් නැහැ. එහෙමනම් බොහොම සුන්දර මංගල විශේෂාංගයේ කාල වේලාව ගත වෙලා ගියා. අපි කැමති දැනගන්න අලුත් බඳපු ජෝඩුව අපිට කියන්නකො කොහොමද මේ 2017 වර්ෂයේදී මොනවද අලුත් කොහොමද දැන් ජීවිතේ ඉදිරියට සැලසුම් කරලා තියෙන්නේ කියලා. ලොකු සැලසුමක් නෑ. ඒ කියන්නේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා නැහැ. මමත් තාම ඉගෙන ගන්නවා. ඉතින් මෙයාටත් මම උපරිම නිදහස දීලා තියෙනවා එයාගේ ෆීල්ඩ් එකේ වැඩ කරගන්න. ඉතින් හැම වෙලේම ලංකාවෙන් තව ටික දවසකින් මෙයාත් යනවා. අනේ ටික දවසක් ඉන්නේ. සතුටු වුණා වගේ මෙදා දවස් මම දන්නවා දෙන්නටම පුදුම විදිහට දෙක තුන දවසක් කියලා. කීප දෙනෙක් මතක් කරන්න ඕනේ මගේ කේක් ස්ට්‍රක්චර් එක කරේ ලංකා චාන්දනී අක්කා. අක්කා ගොඩාක් මහන්සි වුණා කේක් ස්ට්‍රක්චර් එකට. මට මං ඉල්ලුවේ ඉමේජ් එකක් දාලා මේකම ඕනේ කියලා. ඒක මට ඒ විදිහටම කරලා මං එදා තමයි ඒක දැක්කේ ෆන්ක්ෂන් එක ඇතුළේදී ලස්සන්ටම තිබ්බා. Thank you. ඒ වගේම අපේ ලයිට් කරේ ඉමේජ් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සජිත් මතක් කරන්න ඕනේ ආදරෙන්. ඇතුලේ වැඩ කරපු අය වගේම ඩෙකෝස් කරේ කැන්ඩියන් ෆ්ලෝරා ආයතනයේ ෆන්ක්ෂන් එකේ. Thank you. ඒ හැම කෙනෙක්ට එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අලුත් ජීවිතයේ බොහොම ලස්සන ජීවිතයක් හැමදාම ආදරය දෙගුණ තෙගුණ වෙලා පවතින කියලා හැමදාම සතුටින් නොදෙනවා තියන්න කියලා අපි මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔය දෙන මේ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වුණා වගේම අපිත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ හිරු ටීවී මැදිරියට ඇවිල්ලා මේ බොහොම සුන්දර විවාහ උත්සවයේ ඔබ අතින් තමයි සියලු වැඩ කටයුතු සිද්ධ වුණේ. ඒ නිසා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ දේවල් පැහැදිලි කරන්න ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්නට අපිත් එක්ක එකතු වුණාට අයිබන් කියලා සමුදෙනවා. හරි. එහෙමනම් අපිට තානියගේ පැත්තට යන්න වෙනවා. මං හිතන අපිට වෙලාව බලන්නත් ඕනේ. ඊට කලින් අපි ධනුෂ්කට ස්තුති කරනවා. හැමදාම බොහොම ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයුබෝවන් කියලා සමුදෙන හැමදාම. එමනම් අපි ඉදිරි සතියේ මේ විදිහට මංගල විශේෂාංගයෙන් හමු වෙනවා. වින්දනේ උදෑසන තාම අවසන් නැහැ. හිරොයි තරොයි සමගින් වැඳෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි විරාමයකට යනවා. මේ සිහිනේ සිර කාර්ය වන්න තුරුලට එන්න පවසන් ඔබ මගේ මයි කියා කුමරි පියමන එන්න මගේ සිහිනේ සිර කාර්ය වන්න සිහින බින්දෙන් සප්ත සොරයයි
තමන්ගේ වසඟයට අරගෙන ශ්‍රී ලංකාවේ සංගීතය තුළ බොහොම නමක් දෙනාගෙන තරුණයන් තරුණියන් අතර ඒ වගේම සංගීතය මැනවින් දන්නා උදවියට බොහොම අපූර්වට තමන්ගේ හඬින් ආවර්ජනය කරන රුණි අද අපිත් එක්ක වෙන්නේ හිරුයි තරුයි සමග රුණි අයබෝවන් අයබෝවන් අපි සුබදැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා රුණිට මං දන්නේ අර ඒ ගීතේ පදවැල්වල සප්තස්වරය ගැන බොහොම අපූර්ව සඳහන්ලා තියෙනවා ඒ වගේම ඔබේ හඬත් අර ඒ ස්වර පරාසයන් බොහොම හරි සුමුදු විදියට මේ ගීතය පුරාවට අරගෙන ගිහිලා තියෙනවා කියලා මට හිතෙනවා. අපි ඇත්තටම ඉතින් යාළුවෙක් මිත්‍රයෙක් සාමාන්‍යයෙන් හම්බුනාම මුලින්ම අහන්නේ ඉතින් මොනවාද මේ දවස්වල වැඩ කටයුතු කියලා. රෝණි මොකද වෙන්නේ? ඇත්තට මේ දවස්වල ගොඩක් හිරු මෙගාස්ටාර්ස් ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කටයුතු තමයි. ඒකේ තරඟ තිබුණා දැන් ඉස්සරහට තියෙනවා. ඒ වගේ රිහර්සල්ස් ඇටලා තියෙනවා. ඊට අමතරව තව ඉතින් මගේ ගීත කීපයක් රිලීස් වෙලා තියෙනවා. FM නාලිකාවල ඒක ප්ලේ වෙනවා. ඊට අමතරව අලුත් වීඩියෝ එක ප්ලේ වෙනවා. මයි ගිතාරේ කියලා ගීතයක් මම දාලා තිනවා. ඉතින් හොඳයි අතර මේ දවස් ටිකේ මේ යන සිට්යුෂන් එකත් එක්ක ඉතින් මේ මෙගාස්ටාර්ස් එක්ක අතරම ගොඩක් කාර්යබහුල වෙලා තිනවා. ඒකේ වැඩේ තමයි ප්‍රධානම වෙලා තින්නේ. මෙගාස්ටාර්ස් වල ඉතින් සාමාන්‍යයෙන් ගායනෙට පමණක් නෙමෙයි. ඉතින් එහාට ගිහිල්ලා රංගනයට මේ නර්තනෙට හැමදේ පැත්තරම ඔබ ඇතුළු කණ්ඩායම දායකත්වයක් ලබා දෙලා තිනවා. කොහොමද ඒ අත්දැකීම? ඒක අතරම දැන් මුලදී අපිත් හිතුවේ මේ දැන් අපි සින්දු විතරයි කියේ දැන් මේවට කොහොමද අපි සහභාගී වෙන්නේ කියලා පොඩි තිබුණා. ඉතින් චකේ දැන් නමුත් අර ඒකත් එක්ක ඉද්දී ඉතින් අර අපිට කරන්න පුළුවන් ප්‍රමාණය තුළ එතන සහයෝගය අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙනකොට අපිට හරි ආසයි. ඉතින් එහෙම පොඩි 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 අපි ඩැන්සිංගින් එකේ මට මම ඒකේ මගේ උපරිම මම ඒකට මගේ ලබා දෙනවා. ඉතින් ඊට අමතරව ඔය ඩාන්සින් ඇක්ටින් වල මට පුළුවන් ප්‍රමාණය මම එයාලට මට හරියට කරලා ඉතින් මම සතුටු වෙනවා. ඉතින් ඒකටත් ඒකට කැමති. ඉතින් හොඳයි මං හිතන ඒක හරි හොඳ අත්දැකීමක්. මම දැක්කා ඔබ අපේ හිරු අන්ප්ලග් වැඩසටහනේද ගායනා කරනවා. ආවා පෙම්වතා හරිම සුන්දර ඒ ගායනය මේ විදිහට ඇහෙද්දි මේ සාමාන්‍යයෙන් දැන් ගායකයෙක් වුණාම ඔබේ ගීත ගොන්න දිහා බැලුවාම අපිට ගොඩාක් ලොකු ගීත ගොන්නක් හම්බෙන්නේ නැහැ. බොහොම සුන්දර ගීත කිහිපයක් හම්බෙනවා. ඇයි ඇත්තටම දැන් අර සාමාන්‍යයෙන් සමහරු කියනවා එක එක සම්ප්‍රදායන් වල එක එක දේවල් වලට යන්න නැතුව ඇයි පොඩ්ඩක් එක තැනක ඉඳන් ගායනා කරන්න කියලා? ඒකට විශේෂයක් තියෙනවා නෑ? ඒ කියන්නේ දැන් අපි සංගීත පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ ගීත දැන් මේ රටේ බිහිවෙනවත් එක් ගත්තාම ඉතින් මම ඇත්තටමට මම අදරත් ඉන්නේ මම කියන්නේ මේ හොඳ කිතුමාකාර හොඳ නිර්මාණයක් හම්බ ලැබුණොත් ඒක බාර ගන්නවා වගේ. ඒ කියන්නේ මනුස්සයෝ මොකද අපි දැන් අපි කරා යන දේ තුළ වටිනාකමක් අද 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 තියෙන දේ තව තව අවුරුදු ගාණක් ගියහම තියෙන එක තමයි වටිනේ කියලා මම හිතන්නේ. ඉතින් ඒ හින්දා සින්දු එනේවා තෝරා බේරාගෙන තමයි ගොඩක් වෙලාවකට මම ගන්නේ. මොකද ගොඩක් සින්දු එනවා ඇත්තට මෙන්න මේක කියුම් මෙහෙම කියුම් මෙහෙම කියලා. නමුත් මම හිතනවා මට සරිලන දෙයක් තියෙනවා, මම හදාගත්ත දෙයක් තියෙනවා. එතනින් එහාට මිල මුදල් වලට හෝ මේ වගේ දේවල් වලට පොඩ්ඩක් අපි අපේ අපි හදාගත්ත දෙක නැති කරන්න ඇත්තට මම කැමති නෑ.
එන මම ආසයි මම හදාගත්ත දේ පවත්වාගෙන ගිහිල්ලා තව වුරුදු ගානක් ගිහිල්ලා තපි සින්දුව මිනිස්සෙක් කහලා සතුටු වෙනවා දැකින්න තමයි ආස. මම දැන් ඒක හොඳ ප්‍රාර්ථනයක් සහ හොඳ අදහසක් කෙනෙක්ට ලැබෙන හැම දෙයක්ම බාරගන්නේ නැතුව කලාකරුවෙක් හොඳ තෝරා බේරා ගැනීමක් එක්ක තමන්ගේ නිර්මාණය බිහි කිරීම. අපිට අද කීබෝඩ් වාදනයෙන් ශාලික සහාය වෙනවා. ශාලික අපිට ඊළඟ ගීතයටත් යන්න අවස්ථාව තියනවා නේද? අපි බොහොම සුන්දර ගීතයක් තව රූණිගේ අහන්න සූදානම් ඉන්නේ. ඒ ඉතාමත් සුන්දර වේවි. ඔබ මේ දවස්වල අතිශය ජනප්‍රිය ගීතයක් අපි නැවතත් ඔබට තිළිණ කරන්න සූදානම්. සරන්නට කියා සිඳුනුවත් තතුහඳයි තිරාපත් කොළදිවේ විටපත් මංවයි විටපත් මංවයි කිමීරු පුවගේ රැයට ඉඩදී යමි කල් කුසුන්ගෙන සුවඳ සුළඟක් වීයමි ඒවුනත් සුවදේ විනාපත් මං මගේ විට ඇතත් විින්දනි උදැසන හිරුවිතරු සමඟ එකතු වෙන්නේ හද රුණීන්නේ අපිත්තක වැඩසනට එකතු වෙලා රුඩිය ඔබ ගොඩක් ගීත ගායනා කරදී අපි හරියාසයි ඔබ ගායනා කරනර පැරණි ගීතහෙම රස විින්දනය කරන්න කැමතිම සාමාන්‍යයෙන් මේ යාලුවෙක් එකතුන හමරි වෙන්න පුළුවන් කලාකරෝ එක ගායනා කරන කැමතිම ගායකය ගීත ඇතරමං ගොඩක් කාසයි මේ අපේ නිමල් බෙන්ඩිස් මහත්මයගේ කාසයි යගේ පනම් මටින් ගීතරෙම ගොඩක් කාසයි වගේ ගොඩක් කාසය කපුගේ මහත්මයගේ වගේ අමරසිරි පිරිස් මහත්මයගේ වගේ ලංකාවේ ඉතින් කසුන් කල්හාරගේ ආසයි වගේ ඉතින් ආසයි ඉතින් ඔය දැන් ඉන්න හොඳයි ඔබ මේ නිමල් වෙන්ඩිස් මහත්මයා සංගීතවත් කරපු ගීතයක් බොහොම කැමැත්තෙන් ඉන්නවා කිව්වා වැඩිපුර ගායනා වෙනවත් කිව්වා ඒ ගීතේ යාළුවෙක් එහෙම හිතුණාම පොඩ්ඩක් ආයි කියනවා
සුන්දරරෝණි අපිත් එක්ක අර දැහැනකට සමවැදිලා හා හිටියා කියලා කියනවා හිතනවා අපිට අපි වෙලා බලලා ආවිල නැවතත් කතා කරමු රෝණිත් එක්ක හදිසි අපරට උසල ගහන දවසේ කතා කරන්නේ රෝණි නැවතත් හිරුතරු සමගින් රුණි දැන් ගොඩක් කාලවලට මේ ක්ෂේත්‍රයට එන්න දැන් ඔබත් නවකෙක් හැදෙන මේ ක්ෂේත්‍රයට පිවිසුණා මේ ක්ෂේත්‍රයට එන්න බොහෝ යෞවන යෞවනියන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ගොඩක් දෙනෙක් ආපුවාම තමන්ගේ ගීත ගායනා කරන්න පුරුදු වෙන්නේ කොහොමද එතකොට ඒ දේවල් වලට යොමු වෙන්නේ නිවැරදිව තමන්ගේ හඬ පරස්සෙන් හොයාගන්නේ කොහොමද මේ ප්‍රශ්න තියෙනවා ඔබ කොහොමද දැන් ඔබේ වොයිස් එක අහද්දී ඔබේ කටහඬ අහද්දී ටිකක් ඉහළ පරස්සෙන් වල ඔබට ගායනා කරන්න පුළුවන් සාමාන්‍ය ඔබට ඒ බලන් ඉන්න තරුණ තරුණියන්ට මොන වගේ දේවල්ද කියන්න තියෙන්නේ ඇත්තරම මම කියන්නේ දැන් අපි ආපු කාලේ අපිට තිබුණේ නැහැ ඇත්තර මෙහෙම මේ ලොකු මේ මේ මෙහෙම දේවල් තිබුණේ නැහැ දැන් තියෙන දැන් ආයිට තියෙනවා වගේ එහෙම මේ වෝකල් ක්ලාසස් හරි මෙහෙම ලොකුට තිබුණේ නැහැ මම අවුරුදු 10කට 15කට හැදියන්නේ නමුත් දැන් ගොඩක් තියෙනවා මේ ක්ලාසස් කරන අය මම හිතන බෝබු තියෙනවා කියන වෝකල් ඔබ කොහොමද පුරුදු වුනේ මම ඇත්තර මම එනකොට දැන් මම මට තිබුණේ ඇත්තරම සිද්දු කියන මට ආසාවක් තිබුණේ ඉතින් ඒක මුල් කාලේදී ඒ කියන්නේ මට මම ආස කරා බටහිර සංගීතය ඒ කියන්නේ බටහිර කියන්නේ ඉංග්‍රීසි ගීත වලට ප්‍රිය කරා ආසයි සිං කරන්න ඉතින් ඒව මම ඉතින් ගොඩාක් ඉතින් මට ඒ පරාසයන් වල මම හිතන්නේ මම ඒ සිංහල සින්දු වලට වැඩිය මම ඉංග්‍රීසි සින්දු තමයි මම ආස කරේ. ඉතින් ඒ වාර කියන්න ප්‍රැක්ටිස් එකත් එක්ක ඒ වගේ අපේ මම හිතන්නේ ඒ කියලා මේ ගුරු එක්තරා සාමාන්‍ය වෝකල් කෝඩ් සාහර්මේ අපේ හැදෙන්නේ නැති. මගේ ඒ කියන්නේ මම මේ හයි අපිට සින්දුවක් ගත්තාම අපිට ඒක નિરાයසෙන් කියන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ ඒ තිබුණු හුරුව. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මම මගේ මට හම් වෙනවා දර්ශන රුවන් දිසානායක ඒ වගේම නයන කරන. ඉතින් යාළත් එක්ක මම ඊට පස්සේ දිගටම සංගීතය පිළිබඳව යාළත් එක්ක ගොඩක් වැඩමුළු වලට මම සහභාගී වුණා. ඊට පස්සේ අමතරව ඉතින් යාළත් කී අනුදැනුව ඇතුව ඊට පස්සේ යාළත් එක්ක වැඩ කරගෙන යනකොට ඊට පස්සේ ඉතින් වැඩේ සෙට් වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් හරියට ගමන පාරට ආවා. රුණිය ද සාමාන්‍යයෙන් ඔබ මේ ගීත ගායනා කරනවා දැක්කම ඔබේ හැකියාවත් එක්ක බොහෝ දෙනෙක් කැමැත්තෙන් සමහරට ඔබට එවනවත් ඇති පදවැල් එහෙම මේ වගේ ගායනා කරන්න කැමතිද මගේ පද රචනාව කියලා. ඉතින් ඒ කටයුතුත් එක්ක අලුත් වැඩ මොනවද කියන එකත් අපි පොඩ්ඩක් කියමු. ඇත්තරම මේ ගොඩාක් මේ දවස් තරහත් වෙනවද මිනිස්සු එහෙම කියන්නේ. ඇත්තරම ඔව් අර මට ඒවපු ගොඩක් වැඩ තියෙනවා. දැන් මේ මෙගා ස්ටාර්ස් එක තමයි ඒකට පොඩ්ඩක් දින මේ දාගන්න බැරුණේ. මට අලුත් ෆිල්ම් එක සින් කරන්න තියෙනවා සින්දුවක් ඒ වගේ ෆිල්ම්ස් එක තුනක සින් කරපු වගේක් එන්න තියෙනවා. සහ මේ කීප දෙනෙක්ගේ හොඳ පද රචන සහ හොඳ සංගීතවත් කරපු සින්දු කීපයක් ඇවිල්ලා තිනේ. ඒ ටික මම දාගෙන තියෙනවා මේ මාසේ කරන්න. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් එහෙම හොඳ දෙයක් කවුරු හරි කතා කරන්නේ ඉතින් අපි මේ මට්ටමේ ඉන්න හින්දා නිසා කියන එක මම හදවතින් සතුටු වෙනවා. මොකද මේ එහෙම තැනකට ගමන හදාගත්තේ. ඉතින් මම ඒ දේවලුත් අනිවාර්යෙන්ම මම කරනවා. ඉතින් කරගෙන ලස්සනට මේ බැල
බැලන්ස් කරගෙන ගමන යන එක තමයි වැඩි. සියලු දේ බොහොම සුන්දර විදියට අරගෙන ජීවිතේ ගෙනියන යන ගමන් අපේ කලා ලෝකයටත් ඔබටත් රසිකයන් හැටියට බොහොම හොඳ නිර්මාණ ඉදිරියට ඔහු තිලඟ කරන්න සූදානම් ඉන්නවා. රූනි ස්තුතියි අද හිරුවිතර විශ්වමගින් එකතු වුණාට. ඒ වගේම ශාලික ඔබටත් ස්තුතියි අපිට කීබෝඩ් වදනේ සහයෝගය දුන්නට. ඉතින් හිරු FM අරහත් ඉතින් අපිට පෑයකට සැරයක් නෙමෙයි ඊට වැඩි සැරයක් ඔබේ හඬ නිරන්තරයෙන් ඇහෙනවා. අපි ඒකත් ඔබට මේ ආස්වාදයේ මතක් කරනවා ඒ සුන්දර හඬ. රූනි අපි තවත් ඔබේ බොහොම ජනප්‍රිය අතිශය ජනප්‍රිය දුඹුරුලා මිස්සගෙන් තමා අද මේ විශේෂාංගේ නිමා කරන්නේ ඔබට. ඔව් ඇත්තම ගොඩක් ස්තුතියි මම මට මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරපුවට. ඔගේ මොයාත් ලස්සන වැඩසටහන කරන එක හිරු එකට විශේෂයෙන්ම ස්තුතියක් දෙනවා. මොකද මගේ ගෙදර වගේ තමයි හිරු කියන්නේ. ඉතින් මම ඕන දේ හිරුවකින් කතා කරොත් මම එතන ඉන්නවා. ඉතින් සතුටුයි ඇත්තම ගොඩක් දුඹුරුලා මිස්ස යාම වෙනනේ. ජීවිතේ පින්තාරු හදකම් තනිකලාදේ හැන්දෑව ඉඩෝරින් ගිලිහිලා කඳුලකින් ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගින් ඒක සොඳුරු හිතකි උනා කඳුළු තනන් නුරාල පුර මගේ දුබුරු ලමිසි එදා සොඳුරු හිතකි උනා කඳුළු තනන් නුරාල පුර ගිමන්හල් තනිකමේ වරුගණන් උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක් හැමදාම හඬ නෑස් මේ වෙලා නුඹෙනමින් හදවතේ ගැඹුරු තැන් මිය දේවි තප්පර එදා සොඳුරු හිත උනා කඳුළු තනන් නුරාල පුර මගේ දුබුරු ළමිසි එදා සොඳුරු හිත උනා කඳුළු තනන් නුරාල පුර මගේ දුබුරු ළමිසි කවිකාර මතකයන් නොදොඩා විහෙට ඉඳන් තනි පාළු අඳුරකින් නවතින්න මට වරන් ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන් නොකියාම ජීවිත බඳවුනානු බෙසිසු එදා සොඳුරු හිතක් උනා කඳුළු තනන් නුරාල පුර මගේ දුඹුරු ළමිසි එදා සොඳුරු හිතක් උනා කඳුළු තනන් නුරාල පුර මගේ දුඹුරු ළමිසි